එතකොට මොඩල් කෙනෙක්ගේ තියෙන මොනේ බාණ්ඩයකට හරි සේවාවකට හරි මේ තියෙන වටිනාකමට වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් ක්වොලිටි එකක්. එතකොට අර ලංකාවේ තමයි පැජන්ට් එකක ඉන්න මොනේ කියලා ඒකත් ඔය අර පැජන්ට් මාෆියාවෙන්ම හදාගත්ත දෙයක් තමයි. නෑ පැජන්ට් එකක් කරේ නැත්තම් ඔයා මොඩල් කෙනෙක් නෙමෙයි. ඇත්තටම මොඩල් කෙනෙක් වෙන්න පැජන්ට් එකක් කරන්න ඕනේ නෑ. හැබැයි අපි අර සල්ලි හොයන්නම කියලා මොඩල් කරන්න ගියොත් මේ වෙලාවේදී තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ඒක ඇත්තටම හරි අමාරුයි. මේ අපේ ලංකාවේ හරිම ලස්සන සමක් තියෙන එක මේ වෙනස් කරගන්න හදන්න එපා. වෙනස් කරගන්න නම් මම හිතන්නේ අපේ සිතුම් පැතුම් තමයි වෙනස් කරගන්න ඕනේ. ඒ ඇත්තටම ඔය ගොඩක් ඔය ෆොටෝග්‍රාෆර්ස්ලා කරන දේ තමයි ආවා මොඩල් කෙනෙක් නම් ස්විම් සූට් එක බිකිනි එක අඳින්න ඕනේ කියලා. ඒක ඇත්තටම බොරුවක්. නිරූපණ ශාස්ත්‍රය පිළිබඳව වර්තමානයේ නිතරම කතාබහට ලක් වෙනවා. එදත් කතාබහට ලක් වුණා, අදත් කතාබහට ලක් වෙනවා. ඉතින් කතාබහට ලක් වෙන ශාස්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම අද දවසේදී අපි හිතුවා සහෘදය කතාබහට ඒ නිරූපණ ශාස්ත්‍රයට අදාළ විශේෂ කෙනෙක් කැඳවන්නට ඕනේ කියලා. ඇය ගැන කිව්වොත් ඇය නිරූපණ ශාස්ත්‍රය පිළිබඳව වැඩි අත්දැකීමක් තියෙන කෙනෙක්, ඒ වගේම මනා දැනුමක් තියෙන කෙනෙක්. ඇයත් එක්ක තවත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඇයවත් හඳුන්වා දෙන්න. මුලින්ම මම කැමති හඳුන්වා දෙන්න අර මම කියපු ඇය. ඇය තමයි චූල් පද්මේන්ද්‍ර. ආයු බෝවන් සුබෝදෑසන. ආයු බෝවන් සනමාලි සුබෝදෑසන. බොහොමත්ම ස්තුතියි පැමිණියාට මැදිරියට. ඇයත් එක්ක ඇවිත් ඉන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණු. සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙන්නේ ඇගේ සමේ පැහැය නිසා. ඉතින් ඇය අද දවසේදී විශේෂයෙන්ම කතාබහට එකතු වෙන්නේ ඇයි කියලා ඔබට කතාබහ යන අතරමගේදී වැටහෙවි. හැව අඳුන්වා දෙන්නම ඇය තමයි මහේෂි දිසානායක. ආයිබෝවන්. ආයිබෝවන් කි. බොහොමත්ම ස්තුතියි පැමිණියාට. ඉතින් මම නම කිව්ව හරි නේද? චූල්. හරි හරි. චූල් පද්මේන්ද්‍ර. මොකද සමහර චූලා පද්මේන්ද්‍ර කියනවා. මට හිතන හරි නම කිව්ව කොහොමද මේ නම පැටළුනේ? නම චූල් පද්මේන්ද්‍ර කියන්නේ එක නම. ආචාර්ය රජන්ත රණසිංහ අංකල් තමයි මට නම දැම්මේ. ඒකේ තේරුම මොකක්ද? චුල් කියන්නේ පොඩි, පද්මේන්ද්‍ර කියන්නේ නෙළුම් මලට. ඉතින් අර ඒක අර මේ සංස්කෘත නමක්. මේ ඉතින් හැමෝම අර ලේසිර චූල චූල කියනවා. හරි නම චූල් පද්මේන්ද්‍ර. බොහොම ලස්සන නමක්. මේ නිරූපණ ශාස්ත්‍රයට ඔබ එන්නේ මේ කොයි අවදි වගේද? මම එන්නේ පාසල් අවදියේදී 2016. ඒ ඊට පස්සේ අපි මම එයාලයින් එකට ජොයින් වුණා. අපිට ඒ කාලේදී මේ එයාලයින් එකේ අපිට මොඩල් කරන්න දෙන්නේ නැහැ. හරි ස්ට්‍රික්ට් අද කාලේ වගේ නෙවෙයි. ඉතින් එතන අවුරුදු ගානක් වැඩ කළා. මම අයින් වුණා මොඩලින් ඉන්ඩස්ට්‍රියකට එන්න ඕනේ හින්දා. ඉතින් හරි සුන්දරයි ඒ කාලේ. අලුත් දේවල් මීට වඩා ගොඩක් අමාරු ඉන්ඩස්ට්‍රි එකට එන්න. හැබැයි මම හිතන්නේ අද ඉන්න ළමයින්ට එහෙම ලොකු අමාරුවක් නෑ. අද ගොඩක් අවස්ථා තියෙනවා. දැන් ඔබ ඒ කියන්නේ පාසල් අවදියේදීම ආසාව තිබ්බද නැත්නම්? මේ වැඩ කරා ආසාව පොඩි කාලේ තිබ්බා. ෆැෂන් කරන මම හිතන්නේ මොන් ළමයි එක ආසයි. පාසල් අවදි තමයි මම ඉස්සලම මේ ෆැෂන් ෂෝ එකක් කරේ. මම එතරම් ගියේ බ්‍රයිඩ් කෙනෙක්ට අඳින්න. ඊට පස්සේ ඒක නෑ රයිට් හරියන්න ඔයා එන්න මේ ෆැෂන් සෙග්මන්ට් එකට මොඩල් කරන්න. මේ මොඩල් කෙනෙක් විදියට එන්න බ්‍රයිඩ් එපා ඕනේ කියලා කිව්වා. ඒක හොඳට ගියා ඒක. ඔව්. හොඳ අතට හැරුණා. දැන් විශේෂයෙන්ම මේ අද මහේෂිව අපි ගෙන්න ගත්තේ ඔබ මහේෂි වෙනුවෙන් පෙනී හිටියා. සමගෙන අපි විශේෂයෙන්ම ඔබ අපි දන්නවා මේ ලංකාවේ ආසියාවේ සමට ඔබ නිසි තැන දෙන කෙනෙක්. ඒ ගැන අපි කතා කරමු. ඔබ කොහොමද මේ සමේ වර්ණය ඇත්තටම බලපාලා තියෙනවනේ මේ ලංකාවේ? බොහෝ දෙනෙක් සුන්දරත්වය මනින්නේ සමේ වර්ණය. සමේ වර්ණය අනිවාර්යෙන්. මං හිතන්නේ ඒක අර මේ මිස් ගයිඩ් එකක්. මං ගොඩක් කරන්නේ මං හිතන්නේ අර සුදු වෙන කට්ටිය. මං හිතන්නේ ඒක මං හිතර අපි අර මේ යටත් විජිත සමය ආවකද්ද කියන එක. මේ අර සුදු සම තියෙන අය උසස් කියන එක. හැබැයි අපි ඉන්ටර්නැෂ්නලි ගත්තොත් අපි ගොඩක් වෙලාවට අපි අද බැලුවොත්ම ගොඩක් සුපර් මොඩල්ස්ලා හැම ඉන්නේ එක්කෝ ටෑන් හරි නැත්තම් මේ ඩාර්ක් ස්කින් එකක් තියෙන කට්ටිය. අද හැමතිස්සෙම මං කියන්නේ නයෝමි කැම්බල් කියන්නේ අදටත් අවුරුදු 50 ඉක්මවා ගිහිල්ලත් ඇය තාමත් සුපර් මොඩල් රේන්ජ් එකේ මොඩල් කරනවා. එයත් ඩාර්ක් ස්කින් එකක් තියෙන. මං හිතන්නේ සමේ වර්ණය නෙමෙයි වැදගත්. මං හිතන්නේ පැහැ
යහපත් සමක් එක්ක තමුගේ පර්සනලිටි එක තමයි වැදගත්. මම හිතන්නේ එක එක ක්‍රීම් නිෂ්පාදනත් එක්ක ඒව අලෙවි වෙන්නේ කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් එක්ක තමයි. හැබැයි මම හිතන්නේ දැන් ලෝක ප්‍රජාව මම හිතන්නේ ආසියාවෙත් ඒව ගොඩක් වෙනස් වෙමින් පවතිනවා. මොකද ඒක මේ අපි ඒක පොඩි දෙයක් කියලා හිතුවට සමේ වර්ණයත් එක්ක මේ ඒක ඉස්කෝලේ කාලේ ඉඳන්ම සමහර ළමයිම බුලි වෙනවා උක. ඉතින් මං ගාව ඉන්න මගේ ගොඩක් අය මගේ ක්ලාස් එකට එන්නේ 70%ක් විතර මගේ ළමයි දැක්කොත් එම ක්ලාස් එකේ මගේ ඩාර්ක් ස්කින් තියෙන ළමයි එන්නේ. ඒගොල්ලන්ගෙන් ඇත්තටම කතාව ඇහුවොත් කියනවා මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන් හිටපු ගමන් ඒ ළමයි පව් සබන් ගන්නවලු සුදු වෙනකම්ම වගේ ඒ වගේ අර මෙන්ටලි බලපාන ගොඩක් දේවල් තියෙනවා මේ. ඉතින් මම ඩාර්ක් ස්කින් කෙනෙක්, මම ටෑන්. ඉතින් මේ ඉස්කෝල යන කාලේ අපි කොහොමත් සමකට ආසන්න රටක්. ඒතර අපි කොහොමත් කළු ළමයි තමයි කළු කියලා කියන්නේ. ඉතින් මමත් ඒ වගේ ඒවත් මම ඉන්ඩස්ට්‍රි එකට ඉදිත් අපි ගොඩක් හිටියා ඒ කාලේ මිචුකෝ ඩෙචන් එහෙම අර ගොඩක් අර මේ මේ මොනවාද ඉන්ටර්නැෂනල් ලුක්ස් තියෙන චයිනීස් වගේ කට්ටිය ඉන්නවා. එතකොට බර්ග ළමා ඉන්නවා සුදුම සුදු. ඉතින් අර ඩාර්ක් ස්කින් තියෙන අය ගොඩක් අට අඩුයි. ඉතින් එතකොට මමත් ඒ වගේ දේවල් වලට මූණ පෑවා. හැබැයි අපි අර හැමතිස්සේ මම අර හැමතිස්සේ මඹලර ඉන්ටර්නැෂනල් එක තමයි මම කම්පෙයා කරේ. එතකොට බලද යන්නේ මෙහෙම චාන්ස් එකක් තියෙනවා ඉන්ටර්නැෂනලි කියන තැන. එතකොට මම පැජන්ට් එකකට ගියාම වුණත් අපිට මට ස්කින් කලර් එක හින්දා මට මේ ගොඩක් වෙලාවට කැපි පෙරෙන අවස්ථාව වැඩියෙන් තිබ්බ අනිත් හිටපු මොඩල්ස්ට වඩා. ඉතින් මං ඉතින් අපි ලංකාවේ ළමයි ගොඩක් වෙලාවට ටෑන් ස්කින් එකක් හරි ලස්සන සමත් තියෙන ළමයි. ඉතින් ඒගොල්ලම දිරිමත් කරනවා ඒක වෙනස් කරන්න නැතුව තමුන්ගේ ලස්සන තමුන් තුලින් දකින්න පුළුවන් වෙන්න. ඔව් මහේෂේ, දැන් ඔබව කතා බහට ලක් වෙනවනේ සමාජ මාධ්‍ය අවුරුදු කුමාරියට යාමත් එක්ක. ඔබ කොහොමද මේක ගත්තේ ජීවිතේට? මේක ඔබ තරුණ පුංචි ළමෙක් කොහොමද මේ අත්දැකීම ඔබට? ඒ අත්දැකීම ඇත්තටම මම ශ්‍රේෂ්ඨයට, ඒ කියන්නේ මම හරි ආසයි කලා ශ්‍රේෂ්ඨයට ඉන්න. ඉතින් ඒක නිසා තමයි මම ඇප්ලයි කරේ අවුරුදු කුමාරි තරඟෙට. ඒ නොසිතූ විදිහට මගේ ෆොටෝ එක ඉතින් සමාජයේ අර හැම වර්ණය නිසා ඒක මේ කතාවෙන් වටන් ගත්තා. එතකොට මුලදී නම් දුකක් ඇත්තට හිතුණා. ඉතින් මම වැරද්දක් කරේ නෑනේ, කියන්නේ බයිනමයි ඒක හිතාගන්න වැරුණා. ඉතින් මං ඇයි මට එහෙම වෙන්නේ කියලා ඊට පස්සේ චූලා මිස්සත් හම්බුණා මට. ඒකෙන් දැන් නම් ඉතින් ගාණක් නැති තරම් සතුටුයිද? සතුටුයි ඇත්තටම. දැන් නම් ඉතින් ඒ හැමෝටම ස්තුති කරන්න තමයි කියන්නේ. ඒ කියන්නේ ජීවිතේට මහේෂිට අවස්ථාවක් දීලා තියෙනවා ජීවිතේ වෙනම පැත්තකට හරව ගන්න. මේ අපි කියන්නේ අර පබ්ලිසිටි, ඕන පබ්ලිසිටි කන්නේ බෑඩ් හරි ගුඩ් හරි පබ්ලිසිටිස් පබ්ලිසිටි. මම හිතන්නේ මේ මම හිතන්නේ ඒක ජීවිතේ හැමෝගෙම අපි ඒ කියන්නේ ඒ ඒ සිටුවේෂන් එක අපි කොයි විදිහටද බාර ගන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මහේෂිට ඒක හොඳ අතකට හැරුණා කියලා මං හිතනවා. දැන් මේ චූලා විශේෂයෙන්ම මේ පන්ති කරනවා, නිරූපණ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරනවා, දරුවන්ට උගන්වනවා. කොහොමද දැන් මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල අපි ග්‍රැජුවේෂන් ෂෝ එක ඉවරුණා. ඇත්තටම මහේෂ කියන්න මොනේ දක්ෂ ළමේ. ඒ කියන්නේ අර මම අර සිම්පති එකට නෙමෙයි, මම එයාගේ දෙයක් දැක්කා. ඒ කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකට ඒ මොඩලින්, යාගේ යාගේ ෆේස් කට් එක, යාගේ ස්කින් කලර් එක දැක්ක හින්දා තමයි මම ඒ ළමයාට මේ කිව්වේ නෑ මට වෙන තැනක මම මේ ළමයාව දකින්නේ කියන එක. ඉතින් ග්‍රැජුවේෂන් එකට මාසුමාන දෙකක් නේද පුතේ? දෙකකින් යා ට්‍රේන් වෙලා ඇත්තරම මොඩල් කරා. මේ හරිම ලස්සනයි ෆොටෝස් එහෙම දකිද්දි. ඉතින් අපි දැන් අලුතෙන් අපේ ෂෝ එකක් යනවා හිරාන් විජේ සේකරගේ මේ ඩිසයිනර්ගේ මේ නාබි කියලා මේ ෆැෂන් අහන්න ඉන්න කියලා. හරිම ලස්සන මේ ප්‍රඩක්ෂන් එකක්. ඒක මියුසික් තියෙනවා, ඩාන්සින් ඉන් බිට්වීන් ඒගොල්ලෝ ෆැෂන් ෂෝ එකක් යනවා. ඉතින් අලුත්ම අත්දැකීමක්. ඒකට දැන් ට්‍රේන් වෙනවා. මහේෂිත් ඉන්නවා ඒ ෂෝ එකෙත්. ඒ ටික තමයි මේ දවස්වල අපි කරගෙන යන්නේ. දැන් නිරූපණ ශාස්ත්‍රයේ දැන් පුහුණු වෙන්න ඉන්න දරුවන් මොන වගේද දැන් වර්තමානයේ ඔබ දකින විදියට දරුවන්? මේ ඇත්තටම මේ ලොකු උනන්දුවක් තියෙනවා. මම හිතන්නේ ඒක ගැන අර අර ගොඩක් කාලවලට ඒගොල්ලෝ දන්නවා අපි ගොඩක්කට පර්සනැලිටි තමයි ඩිවලප් කරන්නේ මොඩල් කෙනෙක්ගේ තියෙන්නම ඕනේ දෙයක්. ඉතින් අර ඕනම ශාස්ත්‍රයක ඉන්න කට්ටිය ආසයි තමුගේ පර්සනැලිටික ඩිවලප් කරගන්න. ඉතින් මොඩලින් වගේ එන එකෙන් ඒගොල්ලෝ සමහර මගේ ක්ලාස් එකට එනවා ළමයි මොඩල් කරන්නම නෙවෙයි මිස් අපිට ඕනේ පර්සනැලිටික ඩිවලප් කරගන්න කියන එහෙම
ඉතින් එළම අඳින්න ආසයි මම හැමතිස්සම කියන්නේ තමුන් තමුන්ට ආදරේ නැත්නම් වෙන කාටවත් ආදරේ කරන්න බෑ. ඉතින් අර පිළිවෙලකට අඳින්න එතකොට එතනදී ගොඩක් වෙලාවට අපි දකින දේක් තමයි මේ අර වැරදි විදිහට අර්ථකථනය කරන මොඩල්ස්ලා මේගොල්ලෝ ඇතර මේ බොනවා සිගරට් බොනවා මේ වගේ දේවල් ඇතරම කතා වෙනවනේ. ඇත්තටම ඒක ගොඩක් වෙලාවට අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ගැන කෑ කරන්න ඕනේ. එතකොට අවුරුදු ගාණක් රැඳිලා ඉන්න නම් ඒවලින් වෙන්නේ මේ සමරැලි වැටෙනවා. එතකොට තමුන්ගේ හෙල්ත් එක රිස්ක් එකකට යනවා. අපි ඇත්තටම අපේ ක්ලාසස් වලින් ඒව තමයි කියලා දෙන්නේ මේන්ලි. මොඩල් කෙනෙක් විදිහට අපි මේ වර්ක් කරන්න ඕන. මොකද අපිට අසනීප වෙන්න බෑ එක දිගට. මොකද අපි ෂෝස් හරි ෂූට්ස් හරි ගත්තොත්. ඉතින් අද ළමයි අපේ මගේ ක්ලාස් එකට එන ළමයි ගොඩක් වෙලාවට ඔය අතින් ඒගොල්ලෝ පර්සනල් කියා කියන එක ගොඩක් ඩෙවලප් කරගන්නවා. අනිත් එක ඩිසිප්ලින්. මගේ ක්ලාස් එකේ මම මේන්ම ස්ටාර්ට් කරන්නේ ඩිසිප්ලින් එකෙන්. ඉතින් හොඳයි අලුත් ළමයි එන එක. මොකද මගේ ගොඩක් වෙලාවට අපේ අම්මලා තමයි ළමයිව අරගෙන ඉන්නේ මගේ ක්ලාස් එකට. මොකද මම අම්මලා තාත්තලාව එන්කරේජ් කරනවා ඒ ළමයි මොනවද කරන්න කියලා බලන්න. මොකද මමත් මවක්. එතකොට මම දැනගන්න ඕනේ මගේ ළමයා මොන මේ වෙලාවේදී කොහෙද මොනවද අද රටේ වෙන දේවල් එක්ක. මොකද අපිට ගොඩක් අර ළමයින්ට බ්ලේම් කරන්න බෑ. මම ඇත්තටම බ්ලේම් කරන්නේ දෙමාපියන්ට. මොකද අපේ යුතුකම ඒ ළමයා නිසි වයසට එනකම්ම අපි යග්ලන්ගේ පස්සෙන් ඉඳලා හරිදේ මොකද්ද වැරදිදේ මොකද්ද කියන බලන එක. එතකොට අපි ක්ලාස් එකකට ඕන ක්ලාස් එකකට ගියොත් සමහරට එතන හම්බ වෙන යාළුවන්ගෙන් ඒ ළමයි ස්පොයිල් වෙන්න පුළුවන්. සමහරට ගුරුතුමා හොඳ වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මං කියන්නේ ගොඩක් වෙලාවට ටීචර්ස්ලා කොච්චර හිටියත් ඒකින්ද මේ මයි ක්ලාස් එකේ හැමතිස්සෙම මහේෂි ගම්මත් එනවා හැමතිස්සෙම වගේ මේ. ඒතොර ඒ ළමයාටත් ඒක මේ හොඳයි. ඒ කියන්නේ ඒ ළමයා දන්නවා එයාට සපෝට් කරනවා කියලා එයාගේ දෙමාපියෝ එයාගේ ඩ්‍රීම් එකට යන්න. ඉතින් එහෙම තමයි මගේ ක්ලාසස් ළමයි එක්ක. දැන් මේ මහේෂි දැන් හිතුවේවත් නැති විදියට නිරූපණ ශාස්ත්‍රයට එක පාරට අඩිය තියන්න උනා. චූල මිස්ගේ උදව්වත් ලැබුණා. මේක දැනෙන්නේ කොහොමද? දැන් කොහොමද ඔයා නිරූපණ ශාස්ත්‍රයට කැමැත්තක් දැක්වුවද? කොහොමද දැන් ඒ ජීවිතේ දැනෙන්නේ? මම පොඩි කාලේ ඉඳන් අකි මේ කැමති මොඩලින් වලට. මේ ඉතින් මේ ඒ ආසාව තිබ්බ නිසා තමයි මම අරකට දැම්මේ අවුරුදු කුමාරතරඟට. ඊට පස්සේ මේ අවස්ථාව හම්බුණාට පස්සේ මට මාර සතුටුයි. ඉතින් දැන් චූලා මිස් එක්ක ඉස්සරහට ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අම්මා දැන් පස්සෙන්මයි. ඔව්. අම්මාව මතක් කරමු අම්මගේ උදව් උපකාර තියෙනවා. ඇත්තටම අම්මා හැම දෙයකටම මගේ හයිය වෙලා ඉන්නවා. අනිත් ළමයි හැමෝටම වගේ. අපේ අම්මත් ඇත්තටම චූලා මිස් වගේම තමයි. චූලා මිස්ත් මට අම්මා වගේමයි. ඒ කියන්නේ සමහර දවසවලට අම්මට ඉන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට චූලා මිස් අම්මාව ක්ලාස් එකට ඇවිල්ලා ඉවර වෙලා අම්මා කෝල් කරාන් පස්සේ ආයේ ගෙදරට ගියාම තහනම් කෝල් කළා මහේෂි ආවද අම්මා කියලා. ඇත්තටම අපේ අම්මි ගැන මට කියා එයා මට මාර හයියක්. ජීවිතේට අම්මාවරු කොහොමත් ජීවිතේට දරුවන්ගේ හයියක් වෙන්න බලනවා. ඔබත් මවක්. ඔබේ අම්මා කෙනෙක් විදිහට ඒ භූමිකාව මතක් කළොත් මම හිතන්නේ ලෝකෙ තියෙන අමාරුම භූමිකාව. ඔක්කොමත් එක බලද්දී මම හිතන්නේ සර්ව සම්පූර්ණ වෙන්නම බෑ. කොච්චර කරත් හරිම අමාරුයි. මම හිතන්නේ හැබැයි ඒක තමයි මම හිතන්නේ මගේ ලයිෆ් එකේ මම එන්ජොයිම කරන භූමිකාව. මේ ඒ කියන්නේ ළමේ මේ ලෝකෙට බිහි කළා යව හොඳ පුරවැසියෙක් කරන්න තමයි අපි හැමෝම. ඒ වගේම තමයි මගේ ක්ලාස් එකේ ඉන්න ළමුනුත් මට ළමයි වගේ මේ සමාජ එපා වෙනවාද පොඩ්ඩක් ස්ට්‍රික් හැමතිස්සෙම අහන මොනවද කරන්නේ මේක කරන්න එපා ඒක කරන්න එපා ගගා. මේ ඉතින් හරිම සුන්දර අත්දැකීමක් මවක් වෙන එක. හැබැයි ගොඩක් වෙලාවට කියන්නේ මවක් කියන්නේ සමහර කටිනවා ළමයි මාස නමයක් බඩේ තියාගන්න නැතුවත් ඇඩප්ට් කරලා අපිට අම්මලා වගේ කට්ටියක් තියෙනවා. සමහරට අපේ අක්කල ඉන්න අපිට අම්මලා වගේ. ඉතින් මම හිතන්නේ කාන්තාවක් විදියට ඕන එක්කෙනෙක්ට මව කියන භූමිකාව රඟපාන්න පුළුවන්. මේ එතන ඉන්න පුළුවන් ඕනම එක්කෙනෙක්ට මේ ඊස්ලි අර කනෙක්ට් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. අනිතක කාන්තාවක් විදියට මම හිතන්නේ අපි හැමෝටම මවක් වෙන අවස්ථා තියෙනවා. ඕන යාළුවෙක්ට වෙන්න පුළුවන්, තමුන්ගේ සහෝදරයෙක්ට වෙන්න පුළුවන්. ඉතින් ආදරය කියන දේ තමයි අපි දෙන්න ඕනේ කියලා මට හිතෙනවා. මම හිතන්නේ මේ වෙලාවේදී අපේ ලංකාවේ වෙන ස්පෙෂලි ලංකාවේ ගත්තොත් එහෙම
මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි ජොබ් එකත් එක්ක මෙයා වෙද්දී අර ආදරේ කියන තැනදී අපි අඩුවෙන් අපි ආදරේ නැතුව නෙවෙයි හැබැයි අර පෙන්නන එක අඩුයි. හැබැයි අපි හැමෝම අර සත්ව ගණේට ණයත් වෙන්නේ. ඒුණාට අර කෑ එක අර හග් එක ඒගොල්ලන්ත් එක්කම ඉන්නේ නැති වුණාම තමයි මං හිතන්නේ මං අද දැකලා තියෙන ගොඩක් වෙලාවට ඒ ළමයින්ගේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ හැම දෙයකටම වඩා අර මව කියන තැන ඉඳලා අපි වැඩ කරා නම් අද ගොඩක් මේ වෙන සමාජයේ තියෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මොකද ගොඩක්කට ආදරය අඩු කට්ටිය තමයි අද ගොඩක් මේ ප්‍රශ්න වලට මූණ පාලා තියෙන්නේ සමාජයේ. ඒගොන් හැම දෙයක්ම තියෙනවා. මගේ ක්ලාස් එකට එන ළමනුත් ඉන්නවා සමහර වෙලාවට. හැබැයි ඒ තාත්තලට වඩා ගොඩක්කට කාන්තාව කරන්නේ ප්‍රශ්නයක් කියන්නේ ඒ ඇහුම් කන් දෙන්න වෙලාවක් නැති කමක් තියෙනවා කාන්තාවන්ට. මම හිතන්නේ තියෙන ප්‍රශ්නත් එක. මොකද ජොබ් එකක් කරනවා හැමෝම අද කාලේ. ඉතින් මම කියන්නේ කාලය ගන්න. මොකද අපි කොච්චර ජොබ් එකක් කරලා කොච්චර සල්ලි හම්බ කරත් වැඩන්නේ අපි ආදරය කරන අය නැති කරගෙන වටේ ඉන්න. ඉතින් මම කියන භූමිකාව මම හිතන්නේ හැම කාන්තාවටම පොදුවේ තියෙන වගකීමක් මේ බාර ගන්න. ඇත්තෙන්ම දැන් දරුවන්ට කොච්චර සැප සම්පත් දුනත් වැඩක් නැහැ. දරුවන්ව රැක බලා ගන්න බැරි නම් දරුවන්ට ඒ ආදරය දෙන්න බැරි නම් දැන් ජීවිතයේ ඔබ නිරූපිකාවක් විදියට ඔබ ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ නිරූපණ ශාස්ත්‍රය දැකලා තියෙනවා. ඔබ කොහොමද වෙනසක් දකින්නවද ලංකාවේ සහ ජාත්‍යන්තරයේ අද වන විට? නැත්නම් හොඳ තත්ත්වයක දැන් තියෙනවද ලංකාවේ නිරූපණ ශාස්ත්‍රය? අපි ඇත්තටම ඒ කියන්නේ හොඳ තත්ත්වයක තියෙනවා. අපේ ළමයි ඉන්නවා ඉන්ටර්නැෂ්නලි වින් කරන ළමයි ඉන්නවා අපේත් එක්ක. මේ ටැලන්ට් එක තියෙන ළමයි ඒගොල්ලෝ ඉන්ටර්නැෂ්නලි ඒජන්සීස් හොයාගෙන ගිහිල්ලා වැඩ කරන ළමයි ඉන්නවා හොඳ තත්ත්වයක ඉන්නවා. මොකද මම හිතන්නේ අර අපි සමහර තැන්වලදී අපි සමාජ මාධ්‍යයට කැමති නැති වුණත් ඇවිල්ලා සමහර සෝෂල් මීඩියා හරහා කනෙක්ට් වෙන්න ගොඩක් තැන් තියෙනවා. එතකොට අපිට ඉස්සර මං කියනවා අපිට ෆැෂන් ෂෝස් එහෙම බලන්නේ අපි ලයිව් එකක් දැක්කොත් මිසක් නට අද ඉන්ටර්නෙට් එකේ ඕනම ඉන්ටර්නැෂනල් ෂෝ එකක් ලයිව් දෙනවා ගොඩක් රට අඩු ගානේ අඩු විනාඩි 5කට පස්සේ හරි බලන්න පුළුවන් ඒ ෂෝස්. එතකොට අලුතෙන් වෙන ට්‍රෙන්ඩ්ස් ඔක්කොම අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ හරහා අපේ ළමයි ගොඩක් දැනුවත් මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගැන. ඉතින් අර මං කියන්නේ ගොඩක් වෙලාවට අර කෙටි මාර්ග පාවිච්චි කරන්න එපා. මේ ඕනම දෙයක් හරියටම ඉගෙනගෙන හරි දේ කරොත් දුර ගමනක් යන්න පුළුවන් කියන එක. දැන් මිස් ශ්‍රී ලංකා, මිස් වර්ල්ඩ් වගේ පැජන්ට් වලට නොයා টপ මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔව්. අද කාලේ ලෝකේ හොඳම එක කියලා නයිම කැම්බල්. එයාට කිසිම ඒක ඒක බියුටි පැජන්ට් එකක්, ටයිටල් එකක් නැහැ. එතකොට අපි ගත්තොත් ඉන්දියාවේ දැන් ගොඩක්ම සන්නම් වල ඉන මොඩල් විදියට අපි දකින්නේ දීපිකා පදුකෝන්. එයා මිස් ඉන්දියා කෙනෙක්වත්, මිස් යුනිවර්ස්, මිස් වර්ල්ඩ් කෙනෙක්වත් නෙවෙයි. ඒක එක තමුන්ගේ ජීවිතේ එක කඩයිමක් විතරයි. ඔයාට ඒක හම්බුනේ නැහැ කියලා ඔයාට টপ මොඩල් කෙනෙක් වෙන්නේ නැතුව මේකක් නෑ. දැන් අපි ගත්තොත් ගොඩක්ම ඔය වික්ටෝරියා සීක්‍රට් මොඩල්ස් කියලා ඇන්ජල් මොඩල්ස්ලා කියලා ඉන්නවා. එතකොට ගොඩක් ඔය මේ එතකොට ගිගි හරි මේ ජිසෙල් හරි ඔය සුපර් මොඩල්ස්ලා ඒ කාටත් එහෙම ටයිටල් එකක් නෑ ඇත්තටම. එතකොට මොඩල් කෙනෙක්ගේ තියෙන මොනේ බාණ්ඩයකට හරි සේවාවකට හරි මේ තියෙන වටිනාකමට වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් ක්වලිටි එකක්. එතකොට අර ලංකාවේ තමයි පැජන්ට් එකක ඉන්නම ඕනේ කියලා ඒකත් ඔය අර පැජන්ට් මාෆියාවෙන්ම හදාගත්ත දෙයක් තමයි. නෑ පැජන්ට් එකක් කරේ නැත්නම් ඔයා මොඩල් කෙනෙක් නෙවෙයි. ඇත්තටම මොඩල් කෙනෙක් වෙන්න පැජන්ට් එකක් කරන්න ඕනේ නැහැ. ලංකාවේ දැන් වෘත්තියක් විදිහට නිරූපණ ශාස්ත්‍රයේ නිරූපිකාවක් වෙන්නේ කොහොමද? වෘත්තීමේ වශයෙන් කොහොමද නිරූපණය? ඇත්තටම ඉස්සර වගේ නෙවෙයි. මොකද අපේ තියෙන ආර්ථික එක මම හැමෝටම මගේ ළමයින්ට කියන්නේ ජොබ් එකක් කරන්න. ඒ කියන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් මොන හරි කරන්න. මොකද ඉස්සර වගේ ඉස්සර නම් අපිට දවසක සමහරට ෂෝස් 3ක් 4ක් හරි හම්බ වෙනවා. ඒ වගේ නැහැ දැන්. මොකද මේ ෆැෂන් කියන එක දැන් හැමතැනම සෝෂල් මීඩියා හරහත් යනවනේ. ඒතරට ෆැෂන් ෂෝස්ම කරන්නේ නැහැ ඩිසයිනර්ස්ලා ඒගොල්ලන්ගේ ඇඳුම් මේ සෙල් කරන්න. එතකොට අර ෆොටෝ එකක් දාලා ගහුවත් අද ටග් ගාලා ඒක ඕඩර් කරලා ගන්න තියෙන්නේ. එතකොට දැන් අපි මේකෙම ඩිපෙන්ඩ් වුණොත් ගොඩක් වෙලාවට එක්ක ඇක්ට් කරන්න ඕනේ, එක්ක සිංගින් හරි තව ටැලන්ට් එකක් එක්ක යන්න ඕනේ. හැබැයි අර මං කියන්නේ ෆුල් ටයිම් අපි ජොබ් එකක් තිබ්බොත් අපිට තෝරා බේරාගෙන වැඩ කරන්න පුළුවන්. වෘත්තිමයසෙන් මොඩල් කෙනෙක් වුණත් එක කාලයකට ෂෝස් තියෙන එක කාලයකට ෂෝස් නැහැ. එතකොට අර ලයිෆ් එක එතකොට තමයි අර ගොඩක් අර ළමයි අචර එක මාසෙක මෙච්චර සල්ලි හම්බුනම අර මේ මාසෙ නෑ කියලා අනවශ්‍ය දේවල් වලට පෙළඹෙන්නේ. ඉතින් අර ෆුල් ටයිම් ජොබ් එකක් තියෙන එතකොට එතනත් ඔයා ප්‍රොෆෙෂනලි ඔයා එක්ක accountant කෙනෙක් හරි කවුරු හරි එහෙම මගේ ගොඩක් ඉන්නවා ළමයි බැංකර්ස්ලා එහෙම ඉන්නවා.
මේ එතකොට මොඩලින් part time කරන එතකොට එතනදී තමුන්ට තෝරා බේරගෙන හොඳම ඒවා ටික වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි අර සල්ලි හොයන්නම කියලා මොඩල් කරන්න ගියොත් මේ වෙලාවේදී තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ඒක ඇත්තටම හරි අමාරුයි. මහේෂ දැන් මේ සමය පැහැය වෙනස් කර නොගත්තා ගැන සතුටුයිද? කවදා හරි දුක හිතිලා හිතුණා නම් මමත් මොනවා හරි ගාලා සුදු වුණා නම් කියලා. ඒකම සතුටුයි. ඒකන සතුට වෙනවා. ඔව් මං මේ කොහොමත් හිතලත් නෑ හිතන්නෙත් නෑ මගේ පාට වෙනස් කරගන්න. ඉස්සරහට නම් කොහොමත් හිතන්නේ නෑ. දැන් නම් හිතන්න ඕනේ නෑ. දැන් මේ නිෂ්පාදන තියෙනවනේ චුල්. දැන් කොහොමද මේ මේ නිෂ්පාදන ඇත්තටම ඒ කරන මේ පබ්ලිසිටි එකත් එක්කම ළමයින් එකට පෙළඹෙනවා. කොහොමද මේ දේවල් වලින් ඈත් වෙලා මේ ආත්ම ශක්තිය ඇති කරගන්න ඕනේනේ. දැන් ඇයට තිබ්බා මහේෂිට තිබ්බා ඒ ආත්ම ශක්තිය. ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න. කොහොමද ඒක ඇති කරගන්න? මම හිතන්නේ ඒක මම ඉස්සලත් කරලා තමුන් තමුන්ට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. මොකද අපි හැමෝම ස්වභාව ධර්මයේ කොටසක්. ඉතින් හැමදේම වෙනස් වෙන තරමට තමයි අපේ ස්පෙෂලි අපේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ අපිට තව නයිම කැම්බල් කෙනෙක් ඕනේ නැහැ. අපිට වෙන එක්කෙනෙක් ඕනේ. මොකද එක්කෙනෙක් ඉන්නවනේ. එතකොට අපි විවිධත්වය දකීදී තමයි අපි ඇත්තටම එතනදී ක්වොලිටි වයිස් නෝමලි මේ එක වගේ මොඩල්ස් අප ගන්නෙ නැහැ ගොඩක් වෙලාට. අපි වෙනස් වෙනස් විදිය තමයි බලලා ගන්න. එතකොට එයාගේ වටිනාකම වැඩි. හැබැයි දැන් වෙලා තියෙන ලංකාවේ කවුරු හරි දැක්කොත් මම ලස්සනයි කියලා එයාම වෙන්න හදනවා. ඉතින් මං කියන්නේ අපි අර විවිධත්වයට ප්‍රිය කරන අය ඒ ඒ ඒ ලස්සන ඒ නැචරල් ඒක ඒ විදිහටම දකින්න අපි පුරුදු කරන්න ඕනේ. මම හිතන්නේ පාසල් යන කාලේ ඉඳන්ම ඒක මම හිතන්නේ ඒක වෙරි ඉම්පෝර්ටන්ට් ස්කෝලෙදිත් අපි හැමතිස්සෙම කියන්නේ මෙයාට තියෙනනම් මෙයාටත් එකක් තියෙන්න ඕනේ කියන්නේ. අපි කියන්නේ යාට ඒ වගේ දෙයක් තියෙනනම් අපි වෙන දෙයක් ගමු. ඒතොර එතන තමයි අර ඩයිවර්සිටි එක පටන් ගන්නෙ. ඉතින් සමය වර්ණ ගැන කිව්වොත් මම නම් කියන්නේ අපේ දුවල පුතාලට මේ අපේ ලංකාවේ හරිම ලස්සන සමක් තියෙන එක මේ වෙනස් කරගන්න හදන්න එපා. වෙනස් කරගන්න නම් මම හිතන්නේ අපේ සිතුම් පැතුම් තමයි වෙනස් කරගන්න ඕනේ. මොකද අපේ සම කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ මේක අපිට අපේ දෙමාපියන්ගෙන් ආව දෙයක් නේ. ඒ ඉතින් අපි ඒගොල්ලෝ අපිට මෙච්චර ආදරෙන් දීපු දෙයක් අපි ඒක වෙනස් කරගන්නේ. ඉතින් අර සම්භව අපි ශ්‍රී ලාංකික විදිහට හැමතිස්සෙම කොහේ හරි ගියොත් තකි නම ලංකාවේ ළමෙක් වෙන්න ඇති කියලා අපි හිතන්නේ ක්වෙස්චන් මාක් එක. ඉතින් අපි අයි ඩෙන්ටිටි එක නැති කරගන්නේ. ඉතින් මේ ආසියාවේ අපිට මේ ලස්සන හමක් තේනවා. ඒ හම අපි ආභරණයක් කරගන්නවා. හැමදාම ජීවිතේට ආභරණයක් කරගත්තාම ඒ ආත්ම විශ්වාසය ඇති කරගත්තාම බොහොමත්ම ලේසි මේ නිරූපණ ශාස්ත්‍රයේ නෙමෙයි මොනම ශාස්ත්‍රයක වුණත් ඉදිරියට යන්න ඒ ආත්ම විශ්වාසය හරි වැදගත්. අපි කතා කරමින් ඉන්නේ ප්‍රවීණ නිරූපිකා චූල් පද්මේන්ද්‍රත් එක්ක. අපි තවත් කතා බහ කරන්නට සෝදානම්. පුංචි විරාමයක් ලබා දෙන්න. අපේ චූල් පද්මේන්ද්‍රත් එක්ක බොහොම රසවර හරවත් කතා බහක් තමයි කරමින් හිටියේ. මේ විශේෂයෙන්ම හැම ගැනනේ අපි කතා කළේ. මේ දැන් බ්ලීචින් ක්‍රීම් එහෙම තියෙනවනේ, විශේෂයෙන්ම ආලේපන, ඒවා අපි දකිනවා මේ ගොඩාක් මාධ්‍යවල මේ දේවල් ගැන කතා බහ කරනවා සහ මේ දේවල් ප්‍රචාරය කරනවා. මේ වලින් ඈත් වෙන එක, මේවා නොබලා ඒවා නොගෙන ඉන්න එක අපහසු තරමටම ප්‍රචාරය වෙනවා. කොහොමද මේ දේවල් එක ගනුදෙනු කරගන්න වෙන්නේ ඇත්තටම තරුණ ළමයින්ට? දැන් පිරිමි ළමයි වුණත්. ඔව් පිරිමි ළමයි. ඔ මයි ගොඩ්. ඔව් පිරිමි ළමයි. මම හිතන්නේ මේ දවස්වල මාධ්‍යවල ඇත්තටම වටලලා තියෙනවා. මම දැක්කා මේ ගොඩක් වෙලාවට මේ ක්‍රීම් හදන තැන් දැක්කොත් එහෙම අනේ මන්ද මේ ළමයි ගානවා නෙවෙයි දැම්ම කියලා විසික් කරනවා ක්‍රීම් ටික. මේ ගොඩක් වෙලාවට ඔය බ්ලීච් කියලා මම හිතන්නේ මේ බාත්รูම් එහෙම හොදන කිමිකල්ස් හිටන් ඉතින් ඒ වගේ දෙයක් මූණේ ගානවා කියන්නේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ආයුර්වේද ප්‍රොඩක්ට්ස් වලට යන බරන් අපේ දෙයක්. ඒ වගේ මම නම් කියන්නේ ඔච්චර ක්‍රීම් එහෙම ඒ කියන්නේ උඩින් දෙනවට වඩා පෝෂණයක් ඇතුළට සම ඇතුළට ඇති වෙන්න පළතුරු තියෙන රටක් අපේ ලංකාව කියන්නේ. හොඳට වතුර බීලා පළතුරු ටිකක් කාලා එතකොට තමුන් ඒ කියන්නේ ක්‍රීම් එකක් මොයිස්චරයිසර් එකක් හරි සන් බ්ලොක් එකක් හරි යූස් කරන්න කියනවා අපි සමකයට ආසන්න හින්දා. ඉතින් අර බ්ලීච් එක මම දැකලම තියෙන දා තමයි අර ගොඩක් අර වන වෙනවා වගේ තුවාල ඇවිල්ලා ඒ ළමයින්ගේ. ඉතින් ගාන්න එපා. ඉතින් මොන හරි ඒ කියන්නේ ඉක්මන් ඕන දෙයක් අර ඉක්මන කෙටිනේ ජීවිතේ. ඉතින් අර ඉක්මන්ට සුදු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කිමිකල් එකක් තියෙනවා. ඉතින් ඒක හැමතිස්සෙම බලන්න මොනවද ඒකේ අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය. ගොඩක් වෙලාවට අපි දකින්නේ ඔය TikTok ඔය සෝෂල් මීඩියා හරහා ගොඩක් ඔය මේ මොනවාද ෆිල්ටර්ස් දාලා තමයි වීඩියෝස් කරන්නේ. ඒ ළමයිව ඇත්තට දැක්කම
මේ මං කියන්නේ තමුන් තමුන් වෙන්න තමුන් තමුන්ට පැනමක් තියෙන පුළුවන් ඒක ස්වභාවිකයි නේ මනුස්සෙක්ට like you know pimple එකක් හරි මොන හරි ආවොත් ඒක it's a natural thing you can embrace කරන්න ඔයා මේ stretch mark එකක් තිබ්බොත් අපි අම්මලා හැටියට කොහොමද stretch marks තියෙනවා එතකොට ඒක ඒක කැත දෙයක් නෙවෙයි ඒ කියන්නේ perfect වෙන්න ඕනේ නැහැ හැමදේම ලස්සන දකින්න අර imperfect එකේ ලස්සන දකින්න පුරුදු වුණා නම් හරි මොකද ගොඩක් කාලවලට අපි ගන්න ওই නිරූපිකාවන් internationally අපි හැමදේම ෆොටෝස් අපි දකින්නේ ආබ්‍රෂ් කරලා. ඒගොල්ලෝ නැචරලි දැක්කොත් ඒගොල්ලන්ට වින්කල්ස් එන, ඒගොල්ලන්ට ෆ්‍රෙකල්ස් තියෙන, අර සන්බර්න් වුණාම මෙහෙම පොඩි පොඩි ඩාර්ක් ඩොට්ස් එහෙම බට් දැට් ඉස් ෆයින්. ඒ ඔයානේ. ඒක එම්බ්‍රේස් කරන්න කියලා මම කියන්නේ. මොකද අර පොඩි කාලෙකදී අර සුදු වෙන්න ගාන දේ ඒක පසු කාලිනීම කැන්සර් ස්කින් කැන්සර් වලට අනිවාර්යෙන්ම එනවා ඒක. ඉතින් මේ ඒ වගේ දේවල් දකිද්දි තමයි මම කියන්නේ ඩග්ගන ස්ක්‍රෝල් කරලා ඒක හරි මෝඩකමක්. ඒ කියන්නේ ඇත්තටම කවුරු හරි තමන්ව ජජ් කරනවා නම් ස්කින් කම්ප්ලෙක්ෂන් එක අනුව ඔයා සුදු නම් ඔයා හොඳයි, ඔයා ඩාර්ක් ස්කින් තියෙන නම් ඔයා නරකයි කියලා එතනින් මේ මිනිස්සුගේ මානසිකත්වය හිතා ගන්න කියලා. දැන් අපි දකින ගොඩාක් නිර්මාණවලටත් පහපත් මට මේ දවස් දෙකකට ඉස්සලත් අපෙන් ඉල්ලනවානේ මොඩල්ස්ලා මට සුදු ළමයි විතරක් එවන්න. මංකෝ දැන් ඒ දැන් ඒගොල්ලෝ ප්‍රොඩක්ට්ස් වල අපේ ලංකාවේ ඒ උඩ ඉන්න කට්ටියගෙත් ඇවිල්ලා ලොකු වගකීමක් තියෙනවා. එතකොට මේ ළමයි වෙයි ඒ ගොඩක් අර අපි දකින්නවලු අද කාලේ ඔය දැන් මියුසික් වීඩියෝස් වලට එහෙම ඩිරෙක්ටර්ස්ලෙම කතා කරා මේ අවු වෙනම් ෂූට් කරන්න බෑ. අපිට අවු නැතුනම ෂූට් කරමු. මොකද අර ක්‍රීම් ගෑවට පස්සේ අවු වෙන්න බෑ. පූල් එකකට බහින්න බෑ. අර ඔය වගේ ගොඩාක් තියෙන. ඉතින් මෙච්චර සුන්දර රටක කවුද ඉන්ඩෝ ෂූට් කරන්න ඕනේ ඇත්තටම ලංකාවත් මේ ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් තමුන් එන්ජොයි කරන්නේ මේ ස්කින් එකක් හින්දා මට ඇත්තටම කියන්න තියෙන්නේ අර ඒ වගේ දේවල් සෝෂල් මීඩියා දැක්කම වුණත් ඒවා එච්චර අවධානය යොමු කරන්න එපා. මොකද ස්කින් එකකින් මිනිස්සුගේ පර්සනැලිටි එකවත් යාගේ නොලෙජ් එකවත් මොනවත් ඒක ඉට් ජස්ට් යෝ ස්කින්. ඒක මේව කරමු. හැබැයි ස්කින් එක පැහැපත්ව තියාගන්න පුළුවන්. හොඳ සමක් තියාගන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඉතින් හොඳට කාලා බීලා හොඳට විටමින්ස් අරගෙන හොඳට වතුර බීලා ඒක රැක ගන්න පුළුවන් සම. හැබැයි මේ තියෙන සම සුදු කරගන්නවා කියන්නේ නම් ඒක ඇත්තරම තමුන් විසින් තමුන්ව පරිහානියට ලක් කරගන්නවා. මොකද අනිවාර්යෙන්ම ඒක ලොง ටර්ම් එකේ මොකද මේක ස්වභාව ධර්මෙන් දිලා තියෙන අපි සමකයට ආසන්න හින්දා එතකොට ඒක සන් එකෙන් ප්‍රොටෙක්ෂන් එකක් තමයි අපිට දෙන්නේ. එතකොට මම දකින උදේට ඇවිල්ලා කියනවා. හැබැයි කාලයක් ගිහලා ඒ කට්ටියව අපිට හම්බුනාම දකිනවා අපි ඒගොල්ලන්ගෙම මූණේ පැල්ලම් තියෙනවා. ඉතින් අර මේකප් තට්ටු 10ක් විතර දාන්න ඕනේ ඊපස්සේ ඒක කවර් කරගන්න. දැන් නිරූපණ ශාස්ත්‍රයට එන නවකයන්ට දැන් අපි තියෙනවද ආචාර ධර්ම පද්ධතියක් නිරූපණ ශාස්ත්‍රයේත් මෙන්න මේවා තමයි පිළිපදින්නට ඕනේ කියලා? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඩිසිප්ලින් කියන එක හරි අවශ්‍යයි. මොකද අපි රෑම්ප් මොඩල් කෙනෙක්ගෙන් අපි එක්ස්පෙක්ට් කරන මේ දෙයක් තියෙනවා ඒගොල්ලන්ගේ බොඩි වයිස් සිරුර. එතකොට ඒවත් එක්ක යන කෑම බීම එතකොට ලොง අවර්ස් වැඩ කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මගේ ෂෝස් එහෙම කරන ළමයි කියනවා මිස් මේක නෝමල් ජොබ් එකකටත් වඩා අමාරුයි. මං කෝ ඒක තියෙන්නේ 9:05 එතන ඉවරයි. හැබැයි මේක අපි ට්‍රේනින් තියනවා. එතකොට අපි 6 ඉන්චස් වල බැලන්ස් කරන්න ඕනේ. එතකොට මතක තියාගන්න ඕනේ රූටින්ස්. ඉතින් මේ අනිවාර්යයෙන්ම මං හිතන්නේ මේ ගොඩක් රට අපි රෑම්ප් එකක යන එක මං කියන්නේ භාවනාවක් වගේ. මොකද ඒ වෙලාවේ ඩිස්ට්‍රැක්ට් වෙන්න බෑ. ලයිව් ඔඩියන්ස් එකකට අපි පර්ෆෝම් කරන්නේ. එතකොට ඔළුවේ කිසිම දෙයක් නැතුව අපි ඊට ඉස්සලා පුහුණු වෙච්ච අන්ති අපි ගොඩක් කට්ටියත් එක්ක අනිත් මොඩල්ස්ත් එක්ක වැඩ කරන්නේ. එක්කෙනෙක් හරි වැරදුවොත් ඒක පේනවා ස්ටේජ් එකක් උඩ. ඉතින් අර ගොඩක් අය කියනවා මොඩල්ස්ලා එච්චර ක්වොලිෆිකේෂන් ඕනේ නැහැ කියලා. හැබැයි මම කියන්නේ අනිවාර්යයෙන්ම ක්වොලිෆිකේෂන් එකක් ඕනේ. හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනේ. ක්වික් චේන්ජස් වලට යනවා. එතකොට ඩිසිප්ලින් කියන එක වෙලාවට වැඩ කරන්න ඕනේ. මොකද ලයිව් ෂෝ එකක අපි ෂෝ එක පටන් ගන්නම් හයාමාට ඒ මොඩල් එතන හයාමාට ඉඳලා හරියන්නේ නැහැ. එතන මේකප් වලට ඊට ඉස්සල් ඉඳන් එන්න ඕනේ. හැමදාම අපි ට්‍රේනින් తీරනනම් ඒ වලට එන්න ඕනේ. එතකොට ඇඳුම අඳින්නේ මොකද්ද? ඒ ෆීල් එක මොකද්ද? ඉතින් අනිවාර්යයෙන්ම ඒ ළමයින්ට මේ බේසික් ඩිසිප්ලින් එකක් තියෙන්නම ඕනේ මොඩල් කෙනෙක් විදිහට වැඩ කරන්න. දැන් මහේෂි මේ නිරූපණ ශාස්ත්‍රයේ දැන් පුහුණු වීම කටයුතු කරනවානේ. මොන වගේ දේවල්ද මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ? ඉගෙනගෙන තියනවා මිස් කිව්ව හැමදේම ඉගෙනගෙන තියෙනවා. වෙලාවට බැනුනොත් අහනවා. ඇත්තටම මං කිව්වේ මිස් කිව්වා වගේම මේ අර මොඩලින් අර
දන්නේ නැතුව පිටින් බලනට වඩා ඒක ඉගෙන ගන්න ගියාම මේකේ ගොඩක් ලොකු දෙයක් තියෙනවා. දැන් අපි හිතනවා මේක ඇවිදින්න විතරයි මොකද්ද ඔය ඇවිදින්න එක ඉගෙන ගන්න තියෙන්නේ කියලා පිටින් බලන අයට දැන් hina වෙලා කියන්න පුළුවන්. ඒත් ඒකට අර ගියාම ඉගෙන ගන්න ගියාම තමයි මේක වැඩක් අපි ඒක හරි ලස්සනට කරන්න ඕන කියලා තේරෙන්නේ. එතකොට ඇත්තටම ඇවිදින විදිය එතකොට හැම දෙයක්ම ඩිසිප්ලින් තැනකට ගිහිල්ලා ඉන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න මොඩල් කෙනෙක් කියලා ගිහිල්ලා මම මොඩල් කෙනෙක් කියලා එතකොට අරන් ඉන්න බෑ. ඉතින් ඒ වගේ හැම දෙයක්ම ඉතින් ඉගෙන ගත්තා. දැන් මහේෂිගේ ඔබ දෙකපු විශේෂත්වය මොකක්ද? ඇයි ඇයව ග්‍රූම් කරන්න ඕනේ කියලා හිතුණේ? සම විතරම නෙමෙයි. නෑ 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 මොකද මේ මම රෝල් වෙදි මන්ද ඒසල් මන් දැක්ක මං හිටියා. ඊට පස්සේ දැක්ක මං කෝ නෑ මේ ළමයා හරිම ලස්සන ළමෙක්. මම ලාංකික ළමෙක්. ඒ කියන්නේ ලංකාවේ ළමෙක් කියලා ඩෙන්ටිටි එක තියෙන ළමෙක්. ඒක ෂාප් ෆීචර් ෂාප් නෝස් ෂාප් ජෝ ලයින් එකක් තියෙනවා. ස්කින් කලර් එක එතකොට ඇඟ මේ ඒවා ඔක්කොම දැකලා තමයි මං හිතුවා මහේෂි මම කතා කරා ඊට පස්සේ මහේෂිට. ඊට පස්සේ මං හිතුවා හරි මේ ළමයා මේ නොපසුබට උත්සාහයකුත් තියෙනවා. මොකද අපි ගොඩක් ලාවට ළමයි මං දකින්න හිනා වෙනවා ඔය පැජන් ෆ්‍රෙන්ඩ් හරි මොන හරි ඊය ළමයින්ට කමෙන්ට්ස් දදා. හැබැයි මං හිතනවා මේ කමෙන්ට් එකක් දාන මිනිස්සු හරි බියගුළුයි කියලා ඔය සමහරට ගොඩක් අර ෆේක් හදාගෙන දාන. හැබැයි මේ ළමයි ඒගොල්ලෝ ගැන ආත්ම විශ්වාසයක් තිබ්බ හින්දා තමයි ඒ වගේ ඔඩිෂන් එකකට ගිහිල්ලා පෙනී සිටියේ. එතකොට ඔඩිෂන් එකකට යන එකත් ළමයින්ට ලේසි නෑ. ඒගොල්ලෝ කාලයක් අරගෙන ඒකට පොඩ්ඩක් ට්‍රේන් වෙලා එතන ගිහිල්ලා ජජස්ලාගේ ඉස්සරහ කතා කරන්න ඒකට පර්සනැලිටි එකක් තියෙන්න ඕනේ ළමයාගේ. ඉතින් මං හිතුවා නෑ මම මේ ළමයට අනිවාර්යයෙන්ම හොයලා මං ග්‍රූම් කරලා පෙන්වන්න ඕනේ. මොකද මහේෂ් වගේ ළමයි ඇති වෙන්න අපේ ලංකාවේ ඉන්නවා. ඉතින් අර මං කියන්නේ සමාජ මාධ්‍ය හරහා දකින ඒවා හිතන්නවත් එපා කියලා ඒ ළමයින්ට. මොකද ගොඩක් වෙලාවට ඔය බියගුළු මිනිස්සු තමයි ඔය එක එක ඔය account සස්සේ හිර වෙලා ඒගොල්ලන්ගේ තියෙන frustration එක තමයි මේ වගේ අහිංසක ළමයින්ගේ පිටින් එළියට දාන්නේ. මොකද ඒගොල්ලෝ මූණට මූණ දැක්කොත් වචනයක්වත් කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් චූල මේ නිරූපණ ශාස්ත්‍රය කියන්නේ ප්‍රශ්න දකින ගොඩාක් ඇති වෙන තැනක් ජීවිතේ. මේ ගොඩාක් දැනෙක්ට අපි සමාජ මාධ්‍ය දැක්කත් පත්තරවල දැක්කත් ටීවී එකේ දැක්කත් අපි දකිනවා නිතරම මොනවා හරි ගැටලුවක් නිරූපණ ශාස්ත්‍රයේ නිතරම එළියට එනවා. ඔබ දකින විදිහට ඇයි මෙහෙම වෙන්නේ? මේක අර හැමදෙනාම කතා කරන්න ගන්නේ ඇයි මේ ගැන? මම හිතන්නේ ඒක ලංකාවෙන් විතරක් නෙමෙයි ඒක ඉන්ටර්නැෂනල් හිටන් එක මොඩල්ස් ආටිස් සෙලිබ්‍රිටි එහෙම කොහොමත් ඒක කතා වෙනවා. මොකද හෙඩ්ලයින් එක ගැහුවමත් අර මිනිස්සු කියවනවනේ ඒක. මට නම් මං ජීවිතේ හැමතිස්සෙම මං හිතන්නේ ප්‍රශ්නයක් කරගන්න තාක්කල් ඒක ප්‍රශ්නයක්. ඒක ඔහේ බලලා hina වෙලා අතහැරියට පස්සේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒක තමුන් බලන විදිය. ඉතින් මේ මං හිතන්නේ පෑන එතකොට මේක හරි පවර්ෆුල්. ඉතින් ලියන කට්ටිය ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝ මඩක් හරි මොන හරි ගහලා ඒකෙන් හම්බ කරගෙන තමුන්ගේ පවුල නඩත්තු කරනවා නම් ඒක අනිත් පැත්තේ ඉන්න ඒක ගැන ලියන පවුලට ඒක ප්‍රශ්නයක් වෙනවා නම් මං කර්මයේ විශ්වාස කරන කෙනෙක්. ඒක කවදා හරි මිනිසුන්ට පරිසම් වෙයි. කවදා හරි ජීවිතේ පසුතැවීමක් වෙලා තියෙනවද මේ නිරූපණ ශාස්ත්‍රයේ? හරි ජීවිතේ හරි මගේ ජීවිතේ මෙහෙම අනේ නෑ සඳමාලි. අතර මං ඉන්ඩස්ට්‍රි එකට හරි ආදරේ. මගේ ඉන්ඩස්ට්‍රි එක නිසා මට ලැබිච්ච දේවල් ගොඩායි. ඉතින් මේ හරිම මම බෞද්ධයෙක් විදිහට මං අනිත්‍ය හරියට වටහා ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් මේක. ඕවර්නයිට් එනවා ඕවර්නයිට් යනවා. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන හොඳටම වැටහෙන ඉන්ඩස්ට්‍රි එකක් මේතන. ඉතින් මං හරි ආසයි මගේ ඉන්ඩස්ට්‍රි හින්දා මට ගොඩක් දේවල් මට ලංකාව නියෝජනය කරන්න හම්බුණා ජාත්‍යන්තරය. එතකොට අද මට මගේ ඒ ස්කිල් එක තවත් ළමයින්ට දායාද කරන්න පුළුවන් අවස්ථාවක් හැදිලා තියෙනවා. ඉතින් ගොඩක් වෙළඳ සන්නම් වලට මම පෙනී ඉඳලා තියෙනවා. ඉතින් ඒකින්ද මම මගේ ඉන්ඩස්ට්‍රි එකට මම එදා වගේම අදත් හරිම ආදරේ. මම හිතන්නේ මම මැරෙනකම්ම ආදරේ කරයි මගේ ඉන්ඩස්ට්‍රි එකට. දැන් නිරූපණ ශාස්ත්‍රයේ අර එහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් රැඳෙන්නට බෑ කියන දේ. දැන් ගෑනු ළමෙක් අවන් පුංචි කාලයයි මේ තරුණ කාලේ විතරයි මේ නිරූපණ ශාස්ත්‍රයේ තියෙන්නේ කියලා. ඒකේ සත්‍යතාවයක් ලංකාව තුල තිබේ ජාත්‍යන්තරේ නම් එහෙම නැහැ. ලංකාවේ තත්ත්වය කොහොමද? ලංකාවේ තත්ත්වය දැන් මම අවුරුදු 25ක් හැබැයි මම අදටත් ෆිට් ෂෝස් කරනවා. සමහරව බෑ කිව්වත් කොහොම හරි කරන්න කියලා කියන හින්දා අපි කරනවා ෂෝස්. මම හැමතිස්සෙම කියන්නේ අපි අලුත් ළමයින්ටත් දෙන්න ඕනේ chance එකක් කියන එක. ඉතින්
මේ ඒක මේන්ටේන් කරන විදිය තමයි. එතකොට අපි ඒ ඒ ප්‍රොඩක්ට් එකට ගැළපෙනවද කියලා අපි බලන්න ඕනේ. දැන් මං වගේ එක්කෙනෙක්ට ගැළපෙන්නේ නැති ප්‍රොඩක්ට් එකකට මං ගිහිලා කරොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් නිරූපණ ශිල්පිනියක් කියන්නේ හරි ශිල්පියෙක් කියන්නේ හරි අර වැඩි වටිනාකමක් දෙන්න ඕනේ. එකක්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවත් එක දැන් ගොඩක් වෙලාවට මොකද අපි ගොඩක් අර දර ඉන්ටර්නැෂනල් අපි දකිනවා ගොඩක් මේ මැචුවර් මොඩල්ස්ලා මේ ගොඩක් කාට අපි ගත්තොත් එක්ස්පෙන්සිව් වොචර්ස් වලට ජුවලරි වලට ඒගොල්ලෝ යූස් කරන්නේ මැචුවර් මොඩල්ස්ලා. මොකද ඒගොල්ලෝ කියන්නේ අවුරුදු 40 පෙන්නම තමයි ඒගොල්ලෝ හරි සෙටල්. ඒ කියන්නේ ලොකු පඩියක් ගන්න කාන්තාවක් හරි පිරිමියෙක් හරි වෙන්නේ. එතකොට අර වගේ ලක්ෂරි එකක් අෆෝඩ් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. එතකොට අර පොඩි ටීනේජ් ළමෙක් ගැතර ඒ වොච් එක දාලා ප්‍රොමෝට් කරා කියලා ඒ ගන්නේ නැහැ. අර සමහර වෙලට දක්නවා about 60 about 70 අනිවාර්යයෙන්ම. මොකද ඒ කාලේ මොකද හොඳට සල්ලි හම්බ කළා හරි ඒගොල්ලෝ මේ රිටයර් වෙලා ඉන්න කට්ටිය එතකොට ඒගොල්ලන්ට මේ ට්‍රැවල් කරන්න හරි අඳින්න හරි මේ කාය එකක් ගන්න හරි ඒගොල්ලෝ ඒ කාලෙදි තමයි ගොඩක් අර සල්ලි වියදම් කරන්න කියලා ඒගොල්ලෝ මේ හදලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ not the celebrities but අර සාමාන්‍ය මිනිස්සු. මොකද ඒ කාට ළමයි හදලා ළමයි බන්දලා දීලා ඔක්කොම ෆ්‍රී එකේ. සෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ෆැෂන් කරන්න අනිත් එක හරි හෙල්ත් වයිස්. ඒ කාලේදී දැන් ගොඩක් ඉන්ටර්නැෂනල් ඒගොල්ලෝ ගොඩක් මේ හෙල්ත් ෆැක්ට් එක ගැන ගොඩක් වෙනවා. ඉතින් මේ අවුට්ෆිට්ස් උනත් ගොඩක් අර ස්පෝර්ට්ස් වෙයි එහෙම හරි දැන් පොපියුලර් නේවා වුණත් පෙන්වන්නේ ගොඩක් කලාවට මේ මචුව කට්ටිය අඳිනවා. මේ ඉතින් මම හිතන්නේ වයස් ભેදයක් නැහැ ෆැෂන් කරන්නත් මේකටත් ඒක තමයි මේන්ටේන් කරන විදිය තමයි. පෞරුෂත්වයේ කොහොමද ගොඩනගා ගන්නෙ? භාෂාව ඊටම වැදගත්. දැන් ජාත්‍යන්තරයට යනවා නම් ඉංග්‍රීසි භාෂාව කතා කරවීම ඒ හසුරු වීම බොහොම වැදගත්. නැත්නම් කොහොමද ඔවුන් එක්ක සංනිවේදනය කටයුතු කරන්නේ? කොහොමද මේ දේවල් ගමේ ඉඳන් ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්? කොහොමද මේ දේවල් ඔවුන් එක්ක ඔබ විශේෂයෙන්ම පුහුණු ආයතනයක් පවත්වන නිසා? මම අනිවාර්යයෙන්ම ළමයින්ට කියනවා ඉංග්‍රීසි නම් හදා ගන්න පුතේ කියලා. මොකද අපිට මේ ඉන්ටර්නැෂනල් ගියොත් අපි කතා කරන්න ඕනේනේ අර කිව්වා වගේ. මොකද අපි දැක්කොත් ඉන්දියාව අද ඉන්දියාවේ මිනිස්සු ඕන රටක ඉන්න ඇති වෙන්නේ ඒගොල්ලන්ගේ කමියුනිටි එක. ඒනට ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ගියාම ඒගොල්ලෝ ඇඩ්‍රස් කරන්නේ ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාව නෙවෙයි. මම කියන්නේ ඉතින් තව භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ මේක ටැලන්ට් එකක්. ඉතින් මේක ෆ්‍රීලි අවේලබල් අද උණු තරම් ඉංග්‍රීසි උගන්නන පන්ති තියෙනවා. ඒක මේ රොකට් සයන්ස් නෙවෙයි. මේ ඉතින් මේ මං කියන්නේ පොඩි කාලයක් අරගෙන ඒක ඉගෙන ගන්න මේ තවත් භාෂාවක්නේ. දැන් තමුන්ට කාලේ තියෙන නම් ඒක අනිවාර්යයෙන්ම ජීවිතයට වැදගත් වෙයි. ඒ කියන්නේ සිංහල කියන භාෂාවට අපි මේවා කියන්නේ මම සිංහල. ඉතින් භාෂා දෙකෙන්ම තමුන්ගේ රට ගැන කතා කරන්න පුළුවන් නම් තමුන් ගැන කතා කරන්න පුළුවන් නම් ඒක මේ හොඳ ටැලන්ට් එකක්නේ. එතනම ඔයාගේ ටැලන්ට් එකක් තව පෙන්නනවා ඉන්ටර්නැෂනල් ගියා. මොකද අපි ලංකාව නියෝජනය කරද්දී අපි එම්බැසඩර් කෙනෙක් වගේ. එතකොට සමහර වෙලාවට අනිත් රටවල් වලින් එන ළමයි එක්ක ඒ කියන්නේ ෂෝ මේ මේ මේන් පැජන්ට් එකට නැති වුණත් අපි ෆැෂන් ෂෝ එකකට ගියත් ගොඩක් වෙලාවට අයිටනරි එක දෙන්නේ එදාට වෙන කාලසටහන් ඔක්කොම දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර අපිට ඒක කියව ගන්න බැරුව අපි කොහොමද කීරද නැගිටින්නේ කීරද මේ ඉවෙන්ට් එක තියෙන්නේ අපිට දන්නේ නැහැ. එතකොට අපි කොහොම හිට දැන් ගෙදරට කෝල් කර කර හරි ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන හරි මේකේ මොනවද කියලා තියෙන්නේ කියලා අහන්න වෙනවා. ඊට පස්සේ අපි අනිත් දේ තමයි අපි දකින දේ තමයි ගොඩක් වෙලාවට මේ අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නම් හරි ඊසි ඉන්ටර්නැෂනලි අපිට දැන් පාරක් හරි නැව අපිට වැරදුනොත් හරි අහන්න හරි මේ ඒ ඉතින් මම කියන්නේ ඒක ඉගෙන ගත්තොත් හොඳයි. ඒක ඇඩ්වාන්ටේජ් එකක්. මේ එතකොට අනිත් අය හා මොකද අපි දකින ගොඩක් අට ඒගොල්ලෝ කියන නෑ සමහර ඔය දැන් එන මිස් වෙනිස් වේලලා එහෙම ඒගොල්ලෝ කතා කරන්න ඒගොල්ලෝ ස්පැනිෂ් කතා කරන්න. හැබැයි ඒගොල්ලෝ අමතක කරනවා ස්පැනිෂුත් ඇවිල්ලා ටොප් 5 ලැංග්වේජස් වල ලෝකේ තියෙන එකක්. හැබැයි ලංකාවේ සිංහල කියන එක මේ මේන් ලැංග්වේජස් වල නෑ ඉන්ටර්නැෂනලි ගත්තම. ඉතින් මේ ඉතින් ඕක ඉගෙන ගන්න ලොකු දෙයක් නෙවෙයි ඇත්තටම. මේ දැන් සාමාන්‍යයෙන් ගමේ ඉඳන් එන කෙනෙක් ගොඩාක් ඔය දුර පළාත්වල ඉන්න දරුවන් බොහොම කැමැත්තක් දක්වන නිරූපණ ශාස්ත්‍රයට. හැබැයි ඔවුන්ට හරියට අවස්ථාව හිමි වෙන්නේ නැහැ හරි තැනට යන්න. කොහොමද ඔවුන් තෝරගන්න ඕනේ මේ දේවල්? මොකද අපි දකිනවා පුවත්පතක වුණත් ටීවී එකක වුණත් වැරදි විදිහේ ප්‍රවෘත්ති පළ වෙනවා ඔවුන්ට යම්කිසි අසාධාරණයක් වෙලා ලිංගික අල්ලස් මේ හැම දෙයක් එක්කම. කොහොමද මේ දේවල් හරියටම මෙයාලට මඟ පෙන්වීමක් හම්බ වෙනවද? තියෙනවද එහෙම මඟ පෙන්වීමක් නිරූපණ ශාස්ත්‍රයේ? මගේ ක්ලාස් එකේ මම හැමතිස්සෙම කියන දේ තමයි අපි මනුෂ්‍යයන් හැටියට අපිට අපේ අයිතිවාසිකම් තියෙනවා.
මොඩල් කෙනෙක් නෙමේ කවුරුණත්. එතකොට තමුන් කැමති නැත්තම් ඒ අවුට්ෆිට් එක අඳින ගොඩක් වෙලාවට මතයක් හදලා තිනා ඒ ඇත්තටම ওই ගොඩක් ওই ફોટોગ્રાફર્સලා කරන දේ තමයි ආවා මොඩල් කෙනෙක් නම් ස්විම් සූට් එක බිකිනි එක අඳින්න ඕන කියලා. ඒක ඇත්තටම බොරුවක්. ඒ කියන්නේ ඒකට වෙනම මොඩල්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ස්විම් සූට් පිට රට වුණත් ස්විම් සූට් කරන මොඩල්ස්ලා ඉන්නවා. ඊවනිං වෙයා කුචුව කරන වෙන මොඩල්ස්ලා ඉන්න හැබැයි normally when you're top model කෙනෙක් හරි ජාත්‍යන්තරව අපි මේ represent කරනවා නම් ලංකාව සමහර ඉවෙන්ට්ස් වල තියෙනවා ස්විම් සූට් එක. හැබැයි ඔයාගේ අයිතිය තියෙන ඔයා කැමති නැත්නම් මට කැමති නෑ අඳින්න. හැබැයි ඔයා ටේක් පාර්ට් කරන්න නෑ. ඔයාට සුදුසු දේ ඔයා තෝරගන්න ඕනේ. හැබැයි ඒක අනිවාර්ය නෑ. මොඩල්ස්ලා ඉන්න අපේ සාරි විතරක් කරන මොඩල්ස්ලා ඉන්න. බ්‍රයිඩල් විතරක් කරන මොඩල්ස්ලා ඉන්න. ඉතින් අර මං කියන්නේ තමුන් අපහසුතාවයට පත් වෙන ඕනම තැනක තමුන්ට බෑයි කියලා කියන්න ශක්තිය තියෙන්න ඕනේ. කවුරු හෝ වේවා. මගේ ළමයින්ට මං කියන්නේ ඒකයි. හැබැයි ඔයා ෂූට් එකකට යන්න ඉසලා අහන්න මොනවද අඳින්න තියෙන්නේ කියලා. එතන ෂූට් එකට ගිහිල්ලා අහන්න එපා. ආ මට මේක අඳින්න බෑ කියන්න එපා. That's being professional. එතකොට අපි ගොඩක් කාලවට දකින දා තමයි ලිංගික අල්ලස් කියන එක. තමුන්ට ටැලන්ට් එකක් තියෙනවා නම්, තමුන් දන්නවා නම් තමුන් කොතනටද යන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. ලිංගික අල්ලස් දෙන්න ඕනේ නැහැනේ. අන්ලෙස් එක රේප් එකක්. එහෙනම් කෙලින් එකයි මම කියන්නේ දෙමාපියන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා තමුන්ගේ ළමයිව දැනුවත් කරන්න ඕනම වෙලාවක. එතකොට මම කියන්නේ අම්මයි තාත්තටයි එන්න බැයි නම් හරි ගාඩියන්ට එන්න බැ නම් හරි ගොඩකට ස්ක්‍රීන් ටෙස්ට් අපි කියනවා අර කාස්ටිං කවුච් කියලා. ඒ ගොඩක් ඇත්තටම කියන්නේ සඳමාලි දැන් අපේ ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට තමයි අපේ ඉන්ඩස්ට්‍රි එකේ පුදුම විදියට මේ ඔවගේ දේවල් වෙන්නේ. ලිංගික අල්ලස් කියන එක මම ඕපන් කතා කරනවා. මේක අපි දෙමාපිය හැටියට කතා කරන්න ඕනේ. කතා කරේ නැත්තම් ඒක අපේ ළමයින්ට එහෙම දෙයක් නැහැ. දැන් මගේ ක්ලාස් එකේ මම හැමතිස්සෙම කියන වගේ දෙමාපියන්ට ඉන්න පුළුවන් පිරිමි ළමයින්ට උනත් මම කියන්නේ පුතේ ඒගොල්ලන් ඉස්සර අපේ කතාවක් තියෙනවා පිරිමි ළමෙක් නම් ගෙදරට නාවල ඇතුළට ගත්තම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. මොකද ඒ ළමයින්ට ඒක මානසික වද බලපානවා ලොง ටර්ම් එකේදී. ඉතින් තමුන් කැමති දේ තෝරගන්න තමුන්ට අයිතියක් තියෙනවා. හරි දේ මොකද්ද කියන එක ටැලන්ට් එකක් තියෙනවා නම් තමුන්ට ලිංගික අල්ලස් දෙන්න ඕනේ. අපි දකිනවා ගොඩක් ඔය ලිංගික අල්ලස් දීලා ඉන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ටැලන්ට් එකක් නැති ළමයි තමයි ඇත්තටම. මේ ඒක අපේ ගොඩක් අට ඉන්ඩස්ට්‍රි වැටිලා තියෙන්නේ. මොකද ටැලන්ට් එකක් නැති ළමයි ආවම ඕන ඉන්ඩස්ට්‍රි එකක් වැටෙනවා. ඉතින් තමුන්ගේ ආත්ම ගෞරවය හරි වැදගත්. ඕන වෙලාවක තමුන් කෙලින් හිටගෙන ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ ඕන තැනකදී. මේ ළමයින්ට කියන්නේ අන්තික ගොඩක් අට මම දකින්න දෙයක් තමයි අද දැන් මේ ඔය ක්ලාසස් කරනවා කියලා ක්ලාසස් කරලා ඒ ළමයින්ටම කියන ඇඳුම් හදාගන්න ග්‍රැජුවේෂන් ෂෝ එකට කියලා. ඒ ළමයින්නේ මොඩල් කරන්න ඩිසයින් කරන්න නෙවෙයි. මොඩල් කෙනෙක් කියන්නේ ඩිසයිනර් කෙනෙක් නෙවෙයි. එතකොට ඒ ළමයා දන්නේ නැහැ ඒ ළමයාට මොකද්ද හරියන්නේ කියලා. ඒකට අවශ්‍ය හරි මේ ප්‍රවීණ ඩිසයිනර්ස් අදාලා ඒ ෂෝස් කරන්න ඕනේ. ඒකයි අද දකින්න අපි ගොඩක් අට ඔය ග්‍රැජුවේෂන් ෂෝස් ඒ ළමයි විහිළුවට ට්‍රෝල් වෙනවා ළමයිව. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා මේ ක්ලාසස් කරන මේ කට්ටියගෙන් ඒ ළමයිව එතනට දාන්න එපා. හොඳ ඩිසයිනර්ස්ලා අරගෙන ග්‍රැජුවේෂන් ෂෝ එකක් ඒ ළමයින්ට කරන්න කියලා. මේ අනිත් එක තමයි කරන ඕනම වෘත්තියකට රෙස්පෙක්ට් එකක් එක්ක වැඩ කරන්න කියන එක. අපි දකිනවා ඒක මේ මොඩල් කරන එන ළමයි වුණත් ගොඩක් කාලට එන්නේ අර ටග් ගාලා අර ඕවර්නයිට් ජනප්‍රිය වෙන්න කියන එක. ඉතින් ඒක හිතේ තියන් එන්න එපා කියලා මම කියනවා. හරි, බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහට එකතු වුණාට. චූල්පද්මේන්ද්‍ර ඔබටත් මහේෂ් ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා රටේ, ඒ වගේම ජාත්‍යන්තරේ නම දිනන්න ඇගේත් උපකාර ඇතිව ඔබට හැකි වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට විශේෂයෙන්ම අද දවසේදී අපේ කතා බහදී අපිට කියන්නට ඕනුනේ මේ සමේ වර්ණයේ පිළිබඳව ඔබට කළුහමක් තේන්නට පුළුවන්, මේ දුඹුරු හැම තේන්නට පුළුවන්. බොහෝම ආදරයෙන් මේ හැම වැළඳ ගන්න, Tamanගේ ආභරණයක් විදියට හිතන්න. ඒක තමයි අපි මේ කතාබහ පුරාවටම ඔබව දැනුවත් කරන්නට සූදානම් වුණේ. එතින් අපි හිතනවා ඔබට මේ පණිවිඩය ලැබෙන්නට ඇති කියලා. එතින් අපි අද දවසේදී සහෘදයා විශේෂාංගයෙන් සමගෙන යනවා ඔබට විශේෂයෙන්ම ඔබේ හැම ආභරණයක් කරගන්න කියලා මතක් කරනවා.